And now, live at 7. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. ස්වර්ණවාහිනී ලයිව් ඇට් 7 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් අදත් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුල්ම අවධානය සිරස්තල. රජයේ දෙවන්තම සංවර්ධන ව්‍යාපෘතිය සිසු අයිතියට අද කිසි දරුවෙක් අත් නොහරින අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක සංකල්පය අපි සංකේතවත්ම ක්‍රියා කළා. ඉදිරි ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අදහස. අපි ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ ව්‍යවස්ථාපිතව 2019 දෙසැම්බර් 9 වෙනිදාට පෙර සහ 2019 නොවැම්බර් 9 වෙනිදාට පසු. ඒ කියන්නේ හෙට ඉඳලා අපට ව්‍යවස්ථාපිත බලය එනවා. විනය චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අද කියූ දේ. මට සුජීවටත් විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීම මට තේරුම් ගන්න බැහැ. මම බියට පත්වන පුද්ගලයෙක් නෙමේ. මම බය ජනතා මතයට පමණයි. පක්ෂයෙන් නෙමේ මොකෙන් අයින් කරත් මම මගේ සටන නවත්තන්නේ නැහැ. කිසිදු අවස්ථාවක රට පාවා නොදෙන බව ගෝඨාභය රාජපක්ෂ කියයි. කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන ගෞරවාන්විත පාලනයක් අපේ යළිත් ස්ථාපිත කරන්නට ඕන. අධ්‍යාත්මිකව රෝගීන් සුව කිරීමේ මධ්‍යස්ථානයට ගිය තවත් අයෙක් මරුට. සාලින්ද දිසානායකගේ හිස් වූ මන්ත්‍රී දුරය ඩී.බී. හේරට්ට. ඉදිරි පාකිස්තාන සංචාරයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් කිහිප දෙනෙකු ඉවත්වීමේ තීරණයක. මම දන්නේ 70% විතර කැමති වුණා. 30% විතර මම දන්නේ කැමත්තක් නැහැ. මේක පෞද්ගලික තීරණයක්. නිදහස් ලංකාවේ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කෙරුණු වැඩිම මුදල වත්මන් රජයෙන් වෙන් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද මේ බව සඳහන් කළේ ළඟම පාසල හොඳම පාසල යටතේ ඉදිකරන ලද ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයට සහභාගී වෙමින්. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙරට සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් නව ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීම අද සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි ජාතික උත්සවය අද පැවැත්වුණේ කහතුඩුව වෙනිවැල් කොළ ශිෂ්‍යෝදා විශේෂ සහ අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳව ජාතික ආයතනයේදී. කිසිදු දරුවෙකු අත් නොහරින 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන සංකල්පය යටතේ මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට පළමු වසරේ සිට අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් මෙරට ඉදිකළ පළමු ජාතික ආයතනය වන්නේද ශිෂ්‍යෝදා විශේෂ සහ අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනයයි. මෙරට ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙතෙක් වෙන් කෙරුණු වැඩිම ආයෝජන මුදල වන රුපියල් මිලියන 64,000ක මුදලක් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා වැය කිරීමත් විශේෂත්වයක්. අද සිසු අයිතියට පත් කෙරුණු නව ගොඩනැගිලි 500 සඳහා පමණක් රුපියල් මිලියන 10,000ක ආයෝජනයක්ද සිදු කර තිබෙනවා. ව්‍යාපෘති යටතේ දිවයිනේ පාසල 9,064ක සංවර්ධන ව්‍යාපෘති 18,000ක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා. මං හිතන්නේ පක්ෂ ભેදකින් තොරව පිළිගන්න පුළුවන්කම තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටින විට අපේ ආණ්ඩුව යටතේ අපිට පුළුවන්කම ලැබුණා මේ රටේ දැවැන්තම අධ්‍යාපනයට කරන සංවර්ධනය කරන්න. මේවා සමහර විට රටේ ජනතාව දන්නේ නැතුව ඇති. නැත්තම් මේ සඳහා අපි සංදර්ශන පවත්වන්න සමහර වෙලාවට අපි මේවා මාකට් කරන්න යොදපු කාලය සහ වියදම මදිද කියලා අපිට හිතෙනවා. අපි මේ මෑතක ඉඳලා තමයි පොඩ්ඩක් හරි මේවා කරන බව රටේ ජනතාවට දැනු දුන්නේ. අද අපි වේගෙන් වැඩ කරා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තා. මීට පෙර විවිධ අවස්ථාවලදී විවිධ මුල්ගල් තියෙනු ලැබුවා. නමුත් ඒවට සල්ලි වෙන් කරලා තිබුණේ නැහැ. මේ රටේම විවිධ අවස්ථාවලදී මේවා ආරම්භ කරනවා කියලා විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරන ලැබුවා. නමුත් ඒවට සල්ලි වෙන් කරලා තිබුණේ නැහැ. මම නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණ කෙනෙක්. විශ්වවිද්‍යාලයටත් ගියේ ලංකාවේ. වෙන කොහෙවත් නෙමෙයි. මට ලැබුණා මේ අවස්ථාවේදී හැම එක්කෙනාටම එක සමාන අධ්‍යාපන පහසුකම් ලැබුණේ නැහැ. ඒ සඳහා වැඩ කටයුතු කරන්නට අධ්‍යාපන ඇමතිවරයා මට අවස්ථාව ලැබුණා. අලුමෙන්ම ජයආජයවදන මහතුමා නොමිලේ පොත් දුන්නා. ඒ වගේම පාසල් ගොඩනැගිලි ගුරුවරු ලබා දෙන්නට මම ක්‍රියා කළා. අද කිසි දරුවෙක් අත් නොහරින අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක සංකල්පය අපි සංකේතවත්ම ක්‍රියා කළා. මේ ආයතනය විවෘත කිරීමෙන් මේ අධ්‍යාපන ක්‍රමයට සියලු දෙනාම ඇතුළත් කිරීමේ ව්‍යායාමය රටට පෙන්වුවා. ඒක වැදගත්. දැන් ඒක සම්පූර්ණයෙන්ම සාර්ථක වීම මගේ සන්තෝෂයට හේතුව. නිදහස් ලංකාවේ වැඩියෙන්ම අධ්‍යාපනය සෞඛ්‍යයට මුදල් ආයෝජනය කළා තියෙන්නේ මේ ආණ්ඩුව කියලා මං ආඩම්බර
ආඩම්බරයෙන් කියන්න කැමතියි. අද බලන්න පාසල් ගොඩනැගිලි 500ක් විවෘත කරනවා. එක කාලෙක අවුරුද්දට විවෘත කරේ පාසල් ගොඩනැගිලි 500යි. 500ක්වත් නැහැ. සමහරවිට 200යි. මං කිව්වා හැමතිතුමා පාර්ලිමේන්තුවේ කාල සීමාව ඉවර එන අවුරුද්දේ. ජනාධිපති කාල සීමාව ඉවර මේ අවුරුද්දේ. එහෙනම් පෑ 24ක් ගිහින් හැමදාම ගියත් මේව විවෘත කරන්න බෑ. කොහොම හරි වෙනම ක්‍රමවේදයක් හොයන්න කියලා. දැන් ඒ අනුව තමයි 500 කරන්නේ. තව 500ක් තියෙනද නැද්ද? තවත්මයි. දෙයෝ සාක්කේ තවත් 500ක් තියෙනවා. අනාගත පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කියලා මං කියන්න කැමතියි. 21 වෙනි සතවර්ෂයේට 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපනය උඹට. රට ජාතිය බේර ගන්නවා කියලා 21 වෙනි සතවර්ෂයේට 20 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන ක්‍රම දීලා වැඩන්නේ. ඒ මගේ කාලේ හරියනවා. දැන් ඒව හරියන්නේ නැහැ. මේ අතර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ යටතේ දිස්ත්‍රික්ක ගණනාවක නව ගොඩනැගිලි මෙලෙස සිසු අයිතියට පැවරුණා. බුද්ධශක්තියෙන් සහ විශ්වශක්තියෙන් ලෙඩරෝග සුවකරන බව පවසා හොරුපතානේදී සංවිධානය කර තිබූ වැඩසටහනට සහභාගී වූ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අදාළ සිද්ධියෙන් පෙරේදා දිනේදීත් පුද්ගලයන් දෙදෙනෙකු මියගිය අතර බරපතල තත්වයේ පසු වූ තවත් 13 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා. බුද්ධ ශක්තියෙන් සහ විශ්වශක්තියෙන් ලෙඩරෝග සුවකරන බවට දීගොඩ කුමාර නම් පුද්ගලයෙකු පසුගිය කාලයේ පුරාම ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා. ඒ අනුව විවිධ රෝගාබාධවලට ලක් වූ විශාල පිරිසක් මොහු වටා එක්ුණේ සහනයක් බලාපොරොත්තු වෙන. රෝගීන් විශාල පිරිසක් එක්කොට පැවති ඔහුගේ තවත් වැඩසටහනක් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළ හොරුපතානේදී සංවිධානය කර තිබුණා. ඊට දිවයිනේ නන්දෙසින් විවිධ රෝගාබාධවලට ලක් වූ රෝගීන් 25,000කට අධික පිරිසක් තම රෝග නිට්ටාවටම සුව කර ගැනීමේ අපේක්ෂාවෙන් හොරුපතාන රුවන්වැලි මධ්‍ය මහාවිද්‍යාල භූමියට එක්ව සිටියේ මෙලෙසින්. කෙසේ වෙතත් තම රෝග සුව කර ගැනීමට සෙනසුරාදා දිනේ මෙම ස්ථානයට රැස් වූ පිරිසෙන් 18 දෙනෙකු එම රෝගයන් උත්සන්න වීම හේතුවෙන් හොරුපතාන රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා. එම පිරිසෙන් දෙදෙනෙකු එදිනම මිය ගියා. මිය ගිය දෙදෙනාගෙන් 39 හැවිරිදී දිනුෂාද සිල්වා තමන්ට වැළඳී ඇති ඇදුම රෝගය සුව කර ගැනීමේ අපේක්ෂාවෙන් කළුතර වස්කඩුව මහවත්තේ සිට පැමිණ තිබුණා. ගාල්ල වඳුරඹ ඌරල දිඛේනවත්තේ සිට පැමිණි 78 හැවිරිදී AM රණවක මහතාද සිද්ධියෙන් මිය ගිය අතර ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත්තේ තම හදවත් රෝගය සුව කර ගැනීමේ අපේක්ෂාවෙන්. මෙම මරණ දෙකට අමතරව ඊයේ තවත් මරණයක් සිදු වූ අතර එහිදී මියගොස් ඇත්තේ 52 හැවිරිදී TB විජේතුංග නැමැති වකුගඩු රෝගියෙක්. හොරුපතාන රෝහලට ඇතුළත් කළ පිරිසෙන් 13 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. මෙම වැඩසටහන සංවිධානය කරන දීගොඩ කුමාර නැමැත්තාගෙන් මේ පිළිබඳව විමසීමට ගිය මාධ්‍යවේදියෙකුටද ඔහු ඇතුළු පිරිසක් පහර දීමට උත්සාහ දරා තිබෙනවා. ඔව්හා ඔහුගේ පිරිස එකතු වෙලා මට ගහන්න උත්සාහ කරා. එයාට මේ පහර දුන්නයි ගැහුවයි කියලා වුණා. හැබැයි මෙතන හිටපු පිරිසේ තියෙන වැදගත්කම හින්දා තමයි ඔහු මෙතනින් බේරලා ගියේ. බුද්ධ ශක්තියෙන් සහ විශ්ව ශක්තියෙන් මෙලෙස ලෙඩරෝග සුවපත් කරන බව පවසන දීගොඩ කුමාර නැමැති මෙම පුද්ගලයා පසුගිය කාලයේ පුරාම YouTube චැනලයක් මාර්ගෙන් තම ප්‍රචාරක කටයුතු දියත් කර තිබුණේ මෙලෙසින්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැය කරන කෝටි ගාණක් රෝගීන් සුව කරන්න මං ගාව ලක්ෂ ගාණක් පාන්සලකට ඉන්නවා. අපි ස්වාමීන් වහන්සේලා මාව වගේ කරනවා මෙතෙන් ඇවිත් ඉන්න වැඩම කරලා ඉන්නවා. භූතාත්ම ඉවත් වෙලා මේ අය නිදහස්සෙන්ට මං අණ කරනවා. ඉවත් වෙන්න රජයක් විසින් ලක්ෂ කෝටි ගාණක් වියදම් කළා වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් හදන්න. හදලා බැරිලා අපට දුන්නාම අපි ඒ වෛද්‍යවරයා ගැන විශ්වාස කරන්නේ නැතුව භෞතික ලෞකික ලෝකේ ඇතිවෙන්නා වූ මේ පුස් මනස්ගත පිළිවදව නැත්තම් අපි කියනවා මිත්‍යා විශ්වාස පිළිබඳව හිතලා විශ්වාස කරලා ඒවට අපි ගමන් කරන්න උත්සාහ කරනවා. මේ ප්‍රායෝගික ලෝකේ ජීවත් වෙන්න ඕනේ. තමන්ට වැළඳී ඇති රෝග සුවපත් කර ගැනීම සඳහා මෙවන් පුද්ගලයන් පසුපස යාම පිළිබඳව මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන් දක්වන්නේ මෙවැනි අදහසක්.
ආධ්‍යාත්මික සුවය කියලා කියන එක අගය කරන්න පුළුවන්. ඒ උනාට গুপ্ত සුවය කියලා කියන එක තාම අපිට විශ්වාස කරගන්න බෑ. මීට කලින් සක්විතලට රැවටුණා. මීට කලින් දඬුවම් මුදලාල්ලට රැවටුණා. ඒ තාමත් ඒ රැවටිල්ල එලෙසම රැවටෙනවා. ඇත්ත වශයෙන්ම ජනතාව කිසියම් ආකාරයක සබුද්ධික විය යුතුයි. මේ වෙනකොට තියෙන ලෝකයේ විද්‍යාත්මක හා තාර්කික දියුණුවත් එක්ක නැවත සැරයක් හිතලා බලලා කටයුතු කළ යුතු වෙනවා. කොහොමදත් බොහෝම දැකලා තියෙනවා ඔය සුව මෙහෙයන්, දේව සුව මෙහෙයන්, ඒ බඳු අවස්ථාවල ඇවිදින්න බැරි අය ඇවිද්දෝන ආදී වගේ විදිහන් තියෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි කිසිම පාලනයකින් තොරව ආගමික මුවාවෙන්, ආගමික මාධ්‍යෙන් තමන්ගේ කිසියම් ආකාරයක ව්‍යාපෘතියක් දියත් කිරීම. මේ පිළිබඳ සොයා බැලිය යුතුව තියෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ ව්‍යවස්ථාපිත බලය අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හමුවීමෙන් අනතුරුව මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ප්‍රතිපාදන අනුව මෙවර ජනාධිපතිවරණය දෙසැම්බර් මස 9 දිනට පෙර හෝ නොවැම්බර් මස 9 දිනට පසු පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිතා කෙරෙන්නේ 2018 වසරේ ඡන්දහිමි නාමලේඛනයයි. එම නාමලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි විය ඇති මුළු ඡන්දදායකින් සංඛ්‍යාව 1,59,92,96ක්. එමෙන්ම 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකින් 1,50,44,490ක් සුදුසුකම් ලැබුවා. ඒ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් අලුතින්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි විය ඇති ඡන්දදායකයන් ගණන 947,606ක්. 2018 වසරේ ඡන්දහිමි නාමලේඛනය අනුව මැතිවරණයක් වෙනුවෙන් සිය කුළුඳුල් ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි විය ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව 231,229ක්. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපට දැනට දේශපාලන පක්ෂ 14ක් හෝ 15ක් ලිඛිතව දන්වලා තියෙනවා තමන් තරම් කිරීමට අපේක්ෂා කරන බව. ඒ වගේම දුරකථන වලින් දන්වපුලා තිනවා 2ක් හෝ 3ක්. ඒ කියන්නේ 17ක් දේශපාලන පක්ෂ මෙය දැන්නු බව තමයි අපේ සටහන් වල තියෙන්නේ තමන් තරම් කරනවා. ඒ වගේම ස්වාධීනව තරම් කිරීමට අපේක්ෂා කරනවා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් කියලා තියෙනවා. ඒ ඔක්කොම බැලුවම අපි බලාපොරොත්තු වෙනවා අපේක්ෂකයෝ ඉන්න ඉඩ තියෙනවා 15යි 20යි අතර. 2019 ඡන්දහිමි නාමලේඛනය අපි සකස් කරමින් යනවා. මේ නාමලේඛනය සාතික් කරාට එන්නේ මේ අවුරුද්දේ වුණාට අපට ඒක ජනාධිපතිවරණයට භාවිතා කරන්නට බැරි වෙනවා. මොකද ජනාධිපතිවරණය අපි පැවැත්තියගේ අවසාන දිනය දෙසැම්බර් 7 දිනේ නිසා. හැබැයි මේ 2019 ඡන්දහිමි නාමලේඛනය තමයි භාවිතා කරන්න වෙන්නේ ලබන වර්ෂයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණ. ඒක තමයි අපි දැන් සකස් කරමින් පවතින්නේ. අපි ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ විවස්ථාපිතව 2019 දෙසැම්බර් 9 පෙර සහ 2019 නොවැම්බර් 9 පසු. ඒ කියන්නේ අපිට නොවැම්බර් 10 ඕනම් පවත්වන්න පුළුවන්. එතනින්ට කලින් අපිට නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ දිනේ සිට එම ඡන්ද විමසීම් පැවැත්වීමේ දිනය දක්වා දින 63ක අවම කාලයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක බැලුවම දින 60ක් වෙනවා ඇදලා ගත්තා. ඒ කියන්නේ හෙට ඉඳලා අපට ව්‍යවස්ථාපිත බලය එනවා. නමුත් අපි දන්නවා නොවැම්බර් 10 ඡන්ද විමසීම තියන්න බෑ. ඒ වගේම නොවැම්බර් 12 තියන්න බෑ පොයේ දිනේ නිසා. තියන්න පුළුවන් ළඟම දිනේ වෙන්නේ නොවැම්බර් 15 වගේ දිනයක්. 16 සෙනසුරාදා. ඔය දිනයන් නිසා අපිට ඇත්තටම බලය එනවා කියලා කියන්න පුළුවනි මේ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේ ඉඳලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කොයිලාකවත්. අපි නොවැම්බර් 15 ඉඳලා නාම යෝජනා දැන්වීම නිකුත් කරනවා කියලා. එහෙම නැත්නම් 16 වෙනිදා නිකුත් කරනවා කියලා. එහෙම අදහසක් නැහැ. නමුත් දේශපාලන ඥෝ නක්ෂත්‍ර වේදීන් ඒගොල්ලා කියනවා හවල් දිනේ තියෙනවා හවල් දිනේ කියලා. කමිෂන් සභාවට කැමති දිනයක තමයි තියෙන්නේ. මේක සෙනසුරාදා දිනයක තියනවා කියලා අනිවාර්ය නැහැ. අපට සුසු දිනයක තියෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. උතුරුමැද පළාත් උපාධිධාරීන් පිරිසකට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. උතුරුමැද පළාත් උපාධිධාරී ගුරුවරුන් 534 දෙනෙකු වෙනුවෙන් ගුරුපත්වීම් ප්‍රදානය අද පෙරවරුවේ සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කැකිරාව වද්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී මේ උත්සවය පැවැත්වුණා.
උපදේශ බලාගෙන ඉන්න පුංචි දරුවෝ, ඒ රත්තරන් අහිංසක දරුවෝ, ඔවුන්ගේ අනාගතයේ තිබෙන්නේ ඔබ අතේ. ඔවුන්ට හොඳ ආදරය කරන්න. ඒ නිසා අද අපි නව අධ්‍යාපන ක්‍රමත් එක්ක අලුත් ලෝකය හඳුනගෙන ඉදිරියට යන්නට ඕනේ. ඔබ දන්නවාද ළමයෙකුගේ කන මිරිකුව ටොක්ක් ඇන්නොත් අත මිරිකුවොත් පොලිසිය. ඉතින් සමාජයේ පිරිහෙච්ච කරුණු හරියට හුඟක් අය කතා කරනවා. ඇයි සමාජයේ පිරිුණේ? ආධ්‍යාත්මයේ පිරිුණේ කියලා. ඒ පිරිහෙන කරුණු අතරේ කාරණයක් තමයි දෙමව්පියෝ දරුවන්ට අනවශ්‍ය විදිහට ආදරය කිරීම. දරුවෝ පාසලට ඇරියනම් ගුරුවරුන්ට ඕනේ විදිහට දරුවා හදාගන්න ගුරුවරුන්ට ඉඩ දෙන්න ඕනේ. බරපතල දඬුවම් දෙන එක වැරදි ඇත්ත. හැබැයි ගුරුවරයෙකුට ළමයෙකුගේ කනක් මිරිකීමේ අයිතිය නැහැ. ටොක්ක් ඇනීමේ අයිතිය නැහැ. අතමිරිකන්න අයිතිය නැහැ. උසාවි යනවා. ඒකත් මම හිතන්නේ ඔබ හොඳට දන්නවා. ඒක නිසා අලුත් අධ්‍යාපන ක්‍රම තාක්ෂණික ලෝකේ අලුතෙන් සිතන දෙමව්පියෝ අලුත් විදිහට මේ සමාජයත් එක්ක තමයි ඔබට වැඩ කරන්න තියෙන්නේ. ජනතා අවශ්‍යතාවන් මත රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම දේශපාලනඥයාගේ වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ව්‍යාත්මක සම්මේලනයට සහභාගි වෙමින් ඔහු අවධාරණය කළේ එක් රටක් තුළ ක්‍රියාත්මක විය යුත්තේ එක් නීතියක් පමණක් බවයි. වෘත්තිකයින් සහ විශේෂඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ ව්‍යාත්මක ශේෂ්ත්‍ර කතිකාවත කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට රටේ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගි වුණා. Whoever you going to choose as a leader or MP or anything is a leader, no? They are willing to work for you. You're going to serve your problems, country's problems, safeguard the country. Those are the important. One man's brain can't do everything. You have to have a team. Who can control that team, not dictate it? Control means what he says, they believe and work towards that goal. That kind of a team you need. See, I heard, I don't want to name anything. I heard people are saying, I will die for the country. No, why you want to die? You have to rule the country. You have to rule country because they are not... give me a place in Sri Lankan team. I will even die and take wickets. If you die, who is going to take wickets? Me athara vyathmaga tunweni varshika sammelaneyada ee kolumbadi pavathuna. ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ලංකාව කලාපීය මෙන්ම ජාත්‍යන්තර බලවතුන්ගේ විශේෂ අවධානයට යොමු වෙලා තිබෙන බව අපි කවුරුත් දන්නවා. මෙම අභියෝගය හමුවේ නොසැලී මව්බිමේ වෛරීත්වය ආරක්ෂා කිරීම රජයේ මූලික වගකීමක් වෙන කිසිම විටක අපිට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා රාජ්‍යතාන්ත්‍රික සම්බදතාවලදී හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන ගෞරවාන්විත පාලනයක් අපි යළිත් ස්ථාපිත කරන්නට ඕන. ජාතික ආරක්ෂාව රටක ඉතාමත්ම වැදගත් සාධක. රට සාමකාමී නැත්නම් සමස්ත ආර්ථික ක්‍රියාවලියම දුර්වල වෙයි. අද අපිට අහිමි වෙලා තිබෙන මේම ආරක්ෂක තත්ත්වය නැවත අපි ස්ථාපිත කරන්නට ඕන. මානව සම්පත් සංවර්ධනය අනාගතයේ බිහිවන රජයක මූලික වගකීමක් වෙනවා. වනරක්ෂණය, වෙරළ රක්ෂණය, කසල කළමනාකරණය, බල ශක්ති කළමනාකරණය, ශබ්ද කළමනාකරණය වැනි පාරිසරික වගකීම් ජාතික ප්‍රතිපත්තිවලට ඇතුළත් කරන්නටත් අපි කටයුතු කළ යුතුයි. කාලීන ජාතික අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි විවස්ථා සංශෝධනය, යල්පැන ගිය නීති රීති යාවත් කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි කටයුතු රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැකි එක නීතියක් පමණයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන ඥාන්ගේ වගකීම විය යුත්තේ ජනතාවට අවශ්‍ය දේ වටහාගෙන ඒ රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීමයි. ඒකීය රාජ්‍යයක් තුළ උපරිමයෙන් බලය බෙදා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බව නිවන් සෙදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ නව උදාගම්මානයක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ දළ දේශීය නිෂ්පාදිතයට උතුරු පළාතෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම සඳහා කර්මාන්තපුර ආරම්භ කරන බවයි. යාපනය වලිකාමම් ඌරැලු ප්‍රදේශ ඉදිකරුණු පොක්කනේ ග්‍රාම මුදාගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. එය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
යලිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතායිතියට පැවරුණු 274 වන ආදර්ශ ගාමාණය මෙයයි. මෙහිදී නිවාසලාභීන්ට හිමිකම් පත්‍ර ප්‍රදානය, අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ණය සහ ආධාර ලබා දීම සහ ක්‍රීඩා උපකරණ ලබා දීම ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට අඩුවෙන්ම ශක්තිය ලබා දෙන පළාත උතුරු පළාත. 105ක් වගේ දායකත්වයක් තමයි උතුරු පළාතෙන් ලැබෙන්නේ. බස්නාහිර පළාත ගත්තොත් 137ක දායකත්වයක් ලබා දෙනවා. මම දකිනවා ඒක සමාජීය වශයෙන් ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක්. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා උතුරු පළාතේ හැම උපතිසාපති කොට්ටාසයක කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. රටේම කර්මාන්ත පුබුදුවක් ඇති කරනකොට අනිවාර්යෙන්ම උතුරු පළාතේ විහිදෙන කර්මාන්ත පුරවරවල් හරහා දළ දේශීය නිෂ්පාදයට මෙයිට වැඩිය වැඩි දායකත්වයක් ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය කියන්නේ අපි හැමෝම එකයි. අනිවාර්යෙන්ම අපේ රට තුළ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ උපරිම බලය බෙදා දෙනකොට මේ හැම ජන කොට්ටාසයක්ම ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජමය වශයෙන් සවිබල ගන්නවා. තමා පක්ෂයෙන් ඉවත් කළද තම සටන නොනවත්වන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීවසේන සිංහමහතා පවසනවා. මේ අතර තමන්ට එරෙහිව සිදු කරනු ලබන විනය පරීක්ෂණයට අදාළව අජිත් පී පෙරේරා මහතා අද පක්ෂ මූලස්ථානයට ලිඛිත කරුණු දැක්වීමක් සිදු කළා. එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ අදාළ චෝදනා සම්මතයක් වශයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂය පක්ෂනායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවේචනය එල්ල කිරීම පදනම් කරගනිමින් කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීවසේන සිංහ යන මහතුරුන්ට එරෙහිව පක්ෂ විනය කමිටුවට පසුගියදා කරුණු වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වන ලිපිද පක්ෂ මහලේකම් අමාත්‍ය අඛිල විරාජ් කාර්යවස මහතා විසින් ඔවුන් වෙත යොමු කර තිබුණේ පසුගිය 26 වනදායි. පක්ෂ මහලේකම්වරයා යොමු කළ ලිපියේ දැක්වුණේ ඔවුන් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති 6ක් උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳව සැප්තැම්බර් 9 වෙනිදාට පෙර කරුණු දක්වන ලෙසයි. මහලේකම්වරයා විසින් කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනාට මූලික සාකච්ඡාවක් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔවුන් එම සාකච්ඡාවට මීට පෙර සහභාගී වූයේ නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා තිබූ විනය පරීක්ෂණයට අදාළව අද පෙරවරුවේ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ ලිඛිත කරුණු දැක්වීමක් සිදු කළා. පක්ෂ මහලේකම් අමාත්‍ය අඛිල විරාජ් කාර්යවස මහතා වෙත ලිපියක් යොමු කරමින් අජිත් පී පෙරේරා මහතා පෙන්වා දෙන්නේ පක්ෂයේ ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කිරීමක් තමන් කිසිදු අවස්ථාවක සිදු නොමැති බවයි. එසේ හින් ඔබගේ ලිපිය සඳහන් සියලු චෝදනා සමස්තයක් වශයෙන් ප්‍රතික්ෂේප කරන අතර සාක්ෂි මගින් ඔප්පු කරන ලෙසත් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය ලිපියෙන් අභියෝගයක්ද සිදු කර තිබෙනවා. එමෙන්ම පසුගිය 26 වන දින තමන්හට ලිපියක් ලැබී නොමැති හේයින් පසුගිය මස 27 වන දින පක්ෂ මූලස්ථානයට පැමිණ මහලේකම්වරයා හමුවීමට අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නොතිබූ බවද එම ලිපියේ සඳහන් වනවා. එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල තහවුරු කිරීම මෙන්ම නිවැරදි මඟට ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ප්‍රකාරව තමන් සෑම විටම කටයුතු කර ඇති බවද අදාළ ලිපියේ පෙන්වා දී තිබෙනවා. එමෙන්ම තමාගේ ක්‍රියාකලාපය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ අවශ්‍යතාව ඊට කිරීම සඳහා විනය පරීක්ෂණයට අදාළ ලිපිය යොමු කර ඇති බවද අජිත් පී පෙරේරා මහතාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්. මෙම ලිඛිත කරුණු දැක්වීමෙන් පසු අජිත් පී පෙරේරා අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මං විතරක් නෙමෙයි සුජීව සේනසිංහ මැතිතුමා පාර්ලිමේන්තු කණ්ඩායමේ 77ක් ඉන්නවා. ඒකෙන් 50 දෙනෙකුට වඩා අත්සන් තබලා තමාගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියලා. එහෙම තත්වයක් තියද්දී මට සුජීවට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීම මට තේරුම් ගන්න බැහැ. මම පළපුරුදු නීතිඥවරයෙක්. ඒ වගේම බියට පත්වන පුද්ගලයෙක් නෙමෙයි. එහෙම ආයුධ පැනලා මාව බිය ගන්නන්නත් බැහැ. ලිවුම් ඉවල මාව බිය ගන්නන්නත් බැහැ. මම බය ජනතා මතයට පමණයි. අද දින තමයි අපිට උත්තර දෙන්න කියලා තියෙන්නේ. අද අපි උත්තර දුන්නා. ඉන් පස්සේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ තියෙන්න ඕනේ. ඒ පිළිබඳව සාක්ෂි මෙහෙවන්න ඕනේ. ඒ පිළිබඳව නීතිමය කරුණු ඉදිරිපත් වෙන්න ඕනේ. ඊට පස්සේ තවත් කාරණා තියෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට චෝදනා එල්ල කර තිබූ නමුත් ඔහු මේ වනතුරු පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව හෝ වාචිකව කරුණු දැක්වීමක් සිදු කර නැහැ. මම මේක දැක්කෙත් නැහැ. මම මේ මාධ්‍යවලින් තමයි මමත් දැක්කේ. මට ෆැක්ස් මැෂින් එකෙන් ඇවිල්ලා තිබ්බා ලියුම. ඒ අරෙන්ඩ ඔවට ඉතින් සැලෙන මිනිහෙක් නෙමෙයි සුජීව සේනසිංහ. උතුමා පක්ෂෙන් අයින් කරන්න යනවා කිව්වා. පක්ෂයෙන් නෙමෙයි මොකෙන් අයින් කරත් මම මගේ සටන නවත්තන්නේ නැහැ. මොකද අපි මේවා මේ බඩගෝස්තරවාදී හදාගන්න දේශපාලනට ආවේ නැහැ. ප්‍රතිපත්ති කරකෝ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කළ රට ජයග්‍රහණය කරන දේශපාලනය කරන්නේ මම ආවේ. පක්ෂයෙන් නෙමෙයි මොකෙන් අයින් කරත් මම මගේ සටන
පවත්තන නවත්තන්නෙත් නැහැ. අනිවාර්යෙන් මහජනතාව ජයග්‍රහණය කරලා ඒ කාර්යභාරය ඉටු කරන පක්ෂ මට ඕනෙත් නැහැ. ඒවත් නැත්තම් මගේ ශක්තියෙන් මාව පිළිගන්න පිරිසක් ඉන්නවා රටේ. දේශපාලනයෙන් මාව අයින් කරනවා නම් නීත්‍යානුකූලව ඒ කාර්යභාරය කරනවා මට ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ සටන වෙනස් වෙන්නෙත් නැහැ. මගේ ඉස්සරහට ගත්ත අඩිය අය පස්සට යන්නෙත් නැහැ. ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඇති මතභේදාත්මක තත්ත්වයේ සම්බන්ධයෙන් යම් එකඟතාවක් හෙට ඇතිවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අදාළ නායකයින් දෙදෙනා අතර හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡා සහ පැවති අර්බුදය සම්බන්ධයෙන් එම පක්ෂ සමාජිකයින් අද අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ නම යෝජනා කරා කියලා දෙන ඔබතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ මැතිඅමතුරුන්ගේ සහභාගිත්වයෙන් එහෙම දෙයක් වුණාද කියලා හිතෙන්නේ. හෙට ඒකෙන අවසන් තීරණයක් ගන්න හෙට සජිත් ප්‍රේමදාස වැතුමත් අගමැතිතුමත් එක්ක හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එතන කිසි ප්‍රශ්නයක් නෑ අත්ත වශයෙන්. අගමැතිතුමයි සජිත් ප්‍රේමදාස මැතිතුමයි අත්ත වශයෙන් තාත්තයි පුතා වගේ හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් හැංගීමක් තියෙනවා දෙගොල්ලන්ගේ කාර්යභාරය ගැන. ඒ කියන්නේ හෙට දවස තුල එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය වෙයිද ගරු අමතුමනි? අපේක්ෂක තීරණය වෙන්නේ නැහැ. නමුත් දෙගොල්ලෝ අතර යම් කිසි එකඟතාවයක් ඇති කරගනි හෙට. දින ඔබතුමත් කබීර් හසීම් අමතුමත් අතර යම් මතවාදයක් ගොඩනැගුණා කියලා. කබීර් හසීම් අමතුමා මගේ හොඳ යාළුවෙක්, හොඳ මිත්‍රයෙක්. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඉදී පක්ෂය ඇතුලේ අදහස් ස්වභාවයක් තියෙනවනේ. කිසි අමනාපයක් නැහැ. එතුමා තමයි මගේ හොඳ මිත්‍රයෙක්. සමහර අය රෑ ඩැනියල්, දවල් මිගුවෙල්, චරිත රංගපාන. සාමාන්‍යයෙන් පක්ෂයේ අභ්‍යන්තර රැස්වීමක තිවෙන දේවල් එළියේ කතා කරන එක සදාචාර නැහැ. සමහර විට තමන් ප්‍රතිපත්තියක ඉන්නකොට ප්‍රතිපත්තිය රැකගෙන වැඩ කරනකොට ගල් මුල් වලින් ගහන්න පුළුවන්. ඒක මට වදින්නෙත් නැහැ, රිදෙන්නෙත් නැහැ. මාත්‍යහස මේ සාකච්ඡා පැවැත්වුවා. ඒ ගැන අපි නම් දන්නේ නැහැ. ඉතින් එතුමාලා සාකච්ඡා කළා හැකි ඉක්මනින් විසඳුමකට එළඹිය යුතුයි. හෙට දිනේ තීරණාත්මක දිනයක් බවට පත් වෙයි. ඒ තීරණාත්මක දිනේදී මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ඉදිරි ජනාධිපති අපේක්ෂකවරයා විදියට පත් කරයි කියලා අපි විශ්වාසය තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කළ සන්ධානයට අරන් එන්න. ඒ සන්ධානයේ නායකයෝ තමයි අවසාන වශයෙන් තීන්දුව ගන්න. මොකද වෙන්නේ කියලා වෙල. නෑ, ඒගොල්ලන් පක්ෂයේ නායකයා සහ නියෝජ්‍ය නායකයා. ඒ බටේ සාකච්ඡා කරනවා. ඒක අපිට අදාළ නෑ. කෙසේ වුණත් මේ පක්ෂේ තීරණය අපිට අවශ්‍යයි. ඔබතුමා කෝ පොදු අපේක්ෂක කවුද කියලා මම දන්නවා කියලා. දන්නවා තමයි. දන්නවා තමයි. ඇයි? දන්නවා තමයි. ඇයි? ඉත පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්. කලබල වෙන්න එපා. දැන් රාසක් කැඩියට අපි ඒක තබා ගන්න තියෙනවා. දවස් කීපයකට එළි වෙනවා ඒක. දැන් එළි කරන්න රාසක් නැවෙන්නේ ඒක. පක්ෂේ මේ යන කරුණ දෙකට කැඩෙනවා. දෙකට කැඩෙන්නේ නැහැ. කඩන්න ගම් දාලා අලවනවා. කඩන්න දෙන්නේ නැහැ. සිමෙන්ති දාලා හදනවා. වෙල්ඩින් කරලා හදනවා. ප්‍රශ්නයක් නැහැ. මත්පැන් බලපත්‍ර හරහා මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමේ ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අද පිවිතුරු හෙළවරුමේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. මාර්ගදර්ශන දෙනක නතර කියලා තියෙනවා වයිල් කමිටියේ. අපිටත් ආරංචිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වා දේශපාලකයන්ගේ පක්ෂපාතිත්වය ලබා ගැනීම සඳහා මත්පැන් බලපත්‍ර ලබා දීමේ ඉතා පහත් තිරිසන් වැඩේ කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක නතර කරා. හැබැයි වර්තමාන ආණ්ඩුව නැවත ඒක පටන් අරන් තියෙන මොකද චන්ද්‍රිකා මැතිණියගේ ওই සියල්ල කරපු ගෝලයා තමයි මංගල සමරවීර ඇමතුම. එතුමා දන්නවා රට මත් කරලා තිබ්බොත් තමන්ගේ නව ලිබරල්වාදී රට පාවා දෙන වැඩපිළිවෙල පෙරටගෙන යෑම ලේසි කියලා. ඒ වගේම දන්නවා මත්පැන් බලපත්‍ර වලට වහල් වෙන සමහර දේශපාලකියොත් තමන්ගාව සිටිනවාය කියලා එක්සත් ජාතික පක්ෂය තුල සිටිනවාය කියලා මංගල සමරවීර ඇමතුමා දන්න නිසා වෙන්න ඕනි සජිත් පිල හදාගන්න මත්පැන් බලපත්‍ර නිකුත් ගන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මගේ ආදරණීය මිත්‍රයා මම අහනවා මත්පැන් බලපත්‍ර හරහා මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමේ මංගල ප්‍රතිපත්තියට ඔබත් එකගද? ඔබ කතා කරන සසුනට අරුණ වැඩසටහනට ඒ සමග එය ගැළපෙනවාද කියන ප්‍රශ්නෙට හැකීක්මණින් උත්තර බඳින්න කියලා මාගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟවැදීමට නියමිත පොහොට්ටුව ලාංඡනය වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අදේම පක්ෂය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තම පක්ෂය සමග එකතු වන ලෙසට යලිත් වරක් ආරාධනාවක්ද සිදු කළා.
අපිට පෙනෙන හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තමයි පක්ෂය තුලින් රජුන් බිහිවන්නේ නැහැ. ඒත් රජුන් සෑදීම ඒ පක්ෂයේ කාර්යභාරයයි. එහෙනම් මොකක්ද ආරමුණ? වෙන කෙනෙක් පරාජය කිරීම. දැන් කවුරු හරි පරාජය කරනවා නම් එහෙනම් කාටද ජයග්‍රහණය අත්පත් කිරීමට මේ උත්සාහ දරන්නේ? අපේ පණිවිඩය මොකක්ද? සරල පණිවිඩය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. අපි විවෘත ආරාධනා කරනවා ඉතාමත් සුහදව අපි සමග එක්කාසු වෙන්නේ කියලා. ජයසිරි ජයසිරි මහත්මයා ප්‍රකාශයක් කරනවා ඒගොල්ලන්ට පොහොට්ටුව කියන ලාංඡනය පිළිබඳව ගැටලුවක් තියෙනවා. අත පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. ඒකින්ද මේ දෙකම නැති ලාංඡනයක් අරදී සම්දානගත වීමට ගැටලුවක් නැහැ කියලා. මුල සිටම මහින්ද රාජපක්ෂ මහතුමා හා පොහොට්ටුව අතර තිබුණා ඉතාමත් සමීප අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. මහින්ද රාජපක්ෂ කියන්නේ පොහොට්ටුව, පොහොට්ටුව කියන්නේ මහින්ද රාජපක්ෂ. ජයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාගේ ලාංඡනය සම්බන්ධයෙන් ඊයේ ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශයත් එක්ක ඒ සුබවාදී පැත්තක් තියෙනවා. ඒ සුබවාදී පැත්ත තමයි එතුමා දැන් අපි එක්ක එකඟ වෙන්න කැමති. දැනට ලංකාවේ තියෙන පක්ෂවල ලාංඡන වලින් ජනතාවගේ මතය වැඩිපුරම ප්‍රකාශ වෙලා තියෙන සහ ජනතාව ආදරය කරන ලාංඡනය පොහොට්ටුව බවට පරිවර්තනය වෙලා තියෙනවා. දිනවල අද ඇත්තටම පොහොට්ටුව කියලා කියන්නේ නාමයක් නෙමෙයි සන්නාමයක්. ලාංඡනයට මුරුවට රණ්ඩු වෙන්න ඕනේ නැහැ නේද? දැන් කොහොමද දිනන්න පුළුවන් නම් නගුල හරි දාලා දිනන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ නේ. නගුල හරියන්නේ නැහැ, පොහොට්ටුව හරියන්නේ. නගුල හරියනවා එක්සත් ජාතික පක්ෂෙට. නැත්නම් මේ මොකක් හරි ආයුධයක්, ඒ කියන්නේ දැන් ඒක තනි කරම ගිනි කෙලි සහ ගිනි අවි නිසා දැන් අලියා නැතුව එක්කෝ පිස්තෝලයක්, තුවක්කුවක්, මෝටාරක බෝම්බයක් වගේ යුවන් පීරන හරියක්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද පොහොට්ටුව ලාංඡනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ වෙනත් ලාංඡනයක් තිබිය යුතු කියන කාරණාව අපි පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව අරන් තියෙන තීන්දුවක්. ඒ සාකච්ඡා දැනට ක්‍රියාත්මක වෙන නිසා මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පහුගිය දවස්වල ඔබතුමාට මතක ඇති කලින් දවසේ රෑ ගිහිල්ලා අපේ කණ්ඩායමේ 3 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බෙනවා. ඊළඟට පහුවදා බැසිල් රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ එස්.පී. දිසානායක මහතුමාව, ඩිලාන් පෙරේරා මහතුමාව පොහොට්ටුවේ සමාජිකත්වයේ දීලා බඳව ගන්නවා. ඉතින් එතනදී මට අහන්න තියෙන ආපහු පාරක් දයාසිරි දුමින්දයිද මේ එකතුවට විරුද්ධ, එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂද මේකට විරුද්ධ කියන කාරණාව මට පෙරලා අහන්න වෙනවා. දැන් අද දවස ටෙලි කාටුන්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ මහතා නම් කෙරුණා. එය අද පස්සරුවේ කොළඹ පැවති විරෝධතාවකින් සහ රැස්වීමකින් අනතුරුවයි. විරෝධතාවට සහභාගී වීම සඳහා පාක්ෂිකයින් මෙලෙස ලිප්ටන් වටරවුමට එක් වුණා. ලයිරු මොඩල් එක වෙනස් කරලා වගේ. අනතුරුව ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කරන රැස්වීම පැවැත්ුණේ කොළඹ නවනගර ශාලාවේදී. එම රැස්වීම නම් කර තිබුණේ යුක්තිගරුක සමාජයක්, සමාජවාදී අපේක්ෂකෙක් යනුවෙන්. අපි මේ වෙලාවේ මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා අපේ ආදරණීය දුමින්ද නාගමෝ සහෝදරයා. හෙට කරන ජනතා අරගලයට අද බලය හරින්න අපි ඉන්නවා පෙරබෝවන් සමාජයේ පක්ෂක ඔබේ කටින බවට කරන්නේ. තුන් කට්ටුවක් ඉන්නවා. ඒ තුන් කට්ටුවම බොහොම සනීපේට කරයක් දාගෙන ලොකු විවේචන කරන්න තු යමු මල්ලි කියලා ඒ යන්නේ එකම එක දේශපාලන කතාව. ඒකට විවේචන නැහැ කියන එක කරගන්න. ප්‍රතිපත්තියේ වෙනස තියෙන්නේ වම සහ දකුණු අතර වෙනස තියෙන්නේ මෙතන. ඒ නිසා ඒ වෙනස බලවත් කරන්න කියන එක.
අභව ප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගෙන් හිස්සු කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඩී.බී. හෙරත් මහතා පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සමගින් ලයිව් එක්සම නදට අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්.